විශ්වවිද්‍යාල මට්ටමින් බොහෝ වැඩසටහන් දියත් කෙරුණත් අපි අද දවසේදී කතා කරන්නට බලාපොරොත්තු වෙන මේ මාතෘකාව බොහොම සුවිශේෂී වෙනවා. මොකද අපි විශ්වවිද්‍යාලයේ දිහා, විශ්වවිද්‍යාල සිසුන් දිහා, පාලන අධිකාරිය දිහා හැම විටම මේ ටිකක් වපරහින් බලන්න පුරුදු වෙච්ච කාලෙක විශ්වවිද්‍යාල මට්ටමින් සිදුවන, විශේෂයෙන් කොළඹ විශ්වවිද්‍යාලයත් එක්ක එකතු වෙලා කරන, මුළු ආසියාවම එකතු කරලා කරන සුවිශේෂී වැඩසටහනක් ගැන අපි අද කතා කරන්නට හේතුව කතා කරන පොත් වැඩසටහන. මම හිතනවා ඒක පාසල් මට්ටමේ, විශ්වවිද්‍යාල මට්ටමේ ඒ හැම කෙනෙකුටම බොහොම වැදගත් වෙනවා. වැඩිහිටියන්ටත් ඒ වගේම වැදගත් වෙනවා. ඉතින් මේක බොහොම සුවිශේෂී වැඩසටහනක්. අපි බලමු මේ වැඩසටහන මොකක්ද කියලා. ආරාධනා කළා ආරාධිතින් දෙපලකට අද දවසේදී. ඒ තමයි කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිනි ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්ද්‍රකයන් විජයරත්න මහත්මියට ආරාධනා කළා අයබොන් ඔබතුමියට. ඒ වගේම අපිට තවත් බොහොම හිතවත් අපේ වැඩසටහන් වලදී අපේ දැනුම තව තවත් වැඩි දියුණු කරන අපේ ආචාර්යවරයෙකුට අපි ආරාධනා කළා. ඔහු තමයි කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යනාංශයේ වැඩ බලන අංශාධිපති ආචාර්ය ධර්මකීර්ති ශ්‍රී රංජන් මහතා. අයබොන් ඔබතුමාට මම මුලින්ම අපේ උපකුලපතිතුමියගෙන් අහන්න කැමතියි. දැන් නොවැම්බර් 21 වෙනිදා ආරම්භ වෙනවා, බොහොම බාරදූර කටයුත්තක්. ඒකේ මං හිතනවා නියමුවා ඔබතුමිය වැඩ ප්‍රමාණෙත් ඒ තරමටම වැඩි. මොකද්ද මේ සුවිශේෂී කාරණාව? මොකද්ද මේ සුවිශේෂී වැඩසටහන? මුළු ආසියාවම එකතු කරලා කරන්න හදන්නේ. ඔව් වසන්ත, ඔබතුමිය කිව්වා වගේ විශ්වවිද්‍යාලවල ගොඩක් හොඳ වැඩක් කෙරෙනවා. දැන් අපේ කොළඹ විශ්වවිද්‍යාලය කියන්නේ පුරෝගාමි විශ්වවිද්‍යාලයක්. අවුරුදු 150කට පැරණි මගේ වෛද්‍ය ශාස්ත්‍රයෙන් මම බිහි වුණ වෛද්‍ය පීඨය. දැන් පීඨ 9කින් සමන්විත නීති පීඨය, අධ්‍යාපන පීඨය වැනි ලංකාවේ තියෙන එකම පීඨ. අනිත් තැන්වල තියෙන දෙපාර්තමේන්තු විතරයි. ඒ වගේම ශ්‍රීපාලි මණ්ඩපය. ඒකත් මං හිතන්නේ අවුරුදු 90කට ළඟයි. ඇත්තෙන්ම කිව්වොත් රවින්ද්‍රනාත් ටගෝර් පඬිවරයාගේ පූර්වගාමිත්වය සමග. ඒ වගේම අපිට ආයතනත් 8ක් තියෙනවා. දේශීය වෛද්‍ය, ඒ වගේම වැලිගත්තේ තියෙන මේ අපේ කියන තියෙන මේ කෘෂිකර්මය හා ආශ්‍රිතව, ඒත් සමගම තවත් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ පරිගණක ආයතනය පුරෝගාමිත්වය දුන්න පාසල. ඒ විදිහට බැලුවම 35,000ක වැනි ශිෂ්‍ය සංඛ්‍යාවට වැඩ ඉගෙන ගැනීමට, උසස් අධ්‍යාපනයක් ලබා ගැනීමට. මේ කියන්නේ විභාග විතරක් පාස් වෙනවා නෙවෙයි, දැනුම විද්වතුන් වෙන්න, වගකීමක් සහිතව හොඳ පුරවැසියෝ වෙන්න පුළුවන් විශ්වවිද්‍යාල ආයතනයක් වැනි එකක් තමයි අපිට තියෙන්නේ. දැන් අපි විශ්වවිද්‍යාල ගත්තොතින් මේ ඒකේ අර්ථය කොහොමද, මේකේ ප්‍රමිතිය ඇති වෙන්නේ, මේකෙන් ඇති වෙන ඵලදාව මොකක්ද කියන එක බැලුවොතින් තියෙනවා ජාත්‍යන්තරව මිනුම්. දැන් මේ මිනුම් වලින් ඇත්තටම කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරියේ වගේ සිටින්නේ. මොකද අපි පැරණි වුණාම සමහරලාට අපිට තියෙන පහසුකමුත් අඩු වෙනවා. මොකද දැන් විශ්වවිද්‍යාල 15ක් තියෙනවා ලංකාවේ පුරාම. නමුත් මගේ මට පෙර හිටපු උපකුලපතිතුමා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක මහත්මයාගේ පුරෝගාමිත්වය සමග තමයි අපි මේ ආසියානු කලාපයේ ඉහළ තලයේම තියෙන විශ්වවිද්‍යාල තව 14ක් සමග සම්බන්ධීකරණය වෙලා සංධානයක් තියෙනවා. මේකට හේතුව මුළු ආසියානු කලාපයටම විශේෂ වූ, සුවිශේෂ වූ උසස් අධ්‍යාපන ප්‍රශ්න සහ හොඳ ඒවා කතා කරන්නත් තියෙනවා. වගේම ජාත්‍යන්තර මට්ටමින් බැලුවමත් මේවා ඉතුරු ලෝකයටම කතා කරන්න පුළුවන්, සම්බන්ධීකරණය කරන්න පුළුවන් විශේෂ අංග තියෙනවා. ඉතින් ටෝකියෝ යුනිවර්සිටි එකෙන් පටන් ෂිංගුවා සහ පීකින් චීනේ, දකුණු කොරියාවේ, ටයිවානේ, සිංගප්පූරුවේ, ඉන්දුනීෂියාවේ වැනි ඇත්තටම මැද පෙරදිග රටවලට තෙක් යන මේ විශ්වවිද්‍යාල 15ක් එකතු වෙලා තමයි මේ සංධානය හදලා තියෙන්නේ. ඉතින් ඒකේ ඒක සමන්විත මේ සංස්කරණය කළා තියෙන්නේ 2017. දැන් අපි 2019. ඉතින් මේ 3 වෙනි සමුළුව ඒ විශේෂ සාකච්ඡාවලින් තීරණයක් අරගෙන තිබුණා ගිය අවුරුද්දේ අපිට මේක හෝස්ට් කරන්නයි කියලා. ඉතින් ඒකයි අපි
මේ සභාපති ධූරය ලබා දීන් තියෙන්නේ මේ පාලක මණ්ඩලයට ඒ කියන්නේ හැම විශ්වවිද්‍යාලයකම ඉන්න ඉහළ පෙළේ නිලධාරීන් උපකුලපති නැත්නම් සමහරවිට සභාපති කියලා කියනවා ඒගොල්ලන් ලංකාවට ඇවිල්ලා අපි ඒ මීටිම තියන්නයි යන්නේ හොඳයි මම හිතනවා මේ ඒ සභාපතිත්වයේ බාරගත්තා වගේම ඒ පුටුවේ බර ඔබට හිසට දැනෙනවා ඇති මොකද මේ වගේ වැඩක් කරන එක ලේසි පහසු කටයුත්තක් නෙවෙයි විශේෂයෙන් කාන්තාවක් විදිහට වැඩ කරනකොටත් සමහරලාට යම් යම් අභියෝග වලට මුහුණ දෙන්නට සිදු වෙනවා වෙන්නට පුළුවන් මම කැමති අපේ ආචාර්යතුමාගෙන් දැනගන්න දැන් මේ කිව්ව රටවල් ඔක්කොම ටික එනවා හැබැයි දැන් අපිට මේ ලංකාවට මේ ලැබෙන්නේ විශේෂ අවස්ථාවක් සමහර විට දැන් අපි ජපානය වගේ රටවල් එක ගන්නකොට දැන් මේක සමහරට මේ අවුරුද්දට වෙන රටකට යන්න තිබ්බ අවස්ථාවක් දැන් ඇවිල්ලා තියෙන්නේ මේකෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්නට ඕනේ ඔව් විශේෂයෙන්ම මේම සමුලුව ඇත්තටම සරල නොවෙන්නෙත් ඒ කාරණාව මත අපි මේ පිළිබඳව අවධානය යොමු නොකරොත් මම හිතන්නේ ඒ තුලින් ගොඩනැගෙන පාඩුව අපේ පරම්පරාව විතරක් නෙමේ ඊළඟ පරම්පරාවලටත් විශාල බලපෑමක් එල්ල කරනවා. ඒ නිසා මේහි ප්‍රයෝජනය අපි ලබා ගන්නේ කොහොමද කියන එක පිළිබඳව විශේෂ වැඩපිළිවෙලක් මේ වෙනකොටම අපගේ කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය චන්ද්‍රිකා මහත්මිය මූලිකව එම මහත්මියගේ අනුශාසනාවන් මත ගොඩනගලා තියෙනවා. ඉතින් ඒ මත තමයි මේ සැලසුම ක්‍රියාත්මක වෙමින් අවසාන දවස දක්වා යන්නේ. දැන් 21 වෙනිදා නොවැම්බර් 21 පටන් ගත්තන් පස්සේ නොවැම්බර් 29 වෙනිදා දක්වා මේ වැඩසටහන දියත් වෙනවා. ඒතකොට මේ වැඩසටහන ඇතුළ පිළිබඳව අපි සාකච්ඡා කරනකොට මේක ඇතුළේ සමාජ කළමනාකරණයක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම විවිධ සංස්කෘතීන් එකට එකතු වෙලා ඒ සංස්කෘතික කළමනාකරණයක් දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම චින්තනමය කළමනාකරණයක් දකින්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ සියල්ලගේම ඓක්‍ය ගත්තාන් පස්සේ ඓක්‍ය තුළින් ගොඩනැගෙන නිෂ්පාදිතය අපිට කතා කරන්න පුළුවන් සංවර්ධනය කියලා. එතකොට සංවර්ධනයට අවශ්‍ය කරන්නේ බුද්ධිමය දායකත්වය. එතකොට විශ්වවිද්‍යාලයේහි ශාස්ත්‍රාලයීය කාරණාවන් අපිට අමතක කරලා සමාජ සංවර්ධනයක් පිළිබඳව සාකච්ඡා කරන්න අමාරුයි. අනිත් එක තමයි අද වෙනකොට ගෝලීය සමාජ වපසරියක තමයි ශ්‍රී ලාංකේය සමාජය පිහිටලා තියෙන්නේ. ඒ නිසා ගෝලීය සමාජ ක්‍රමවේදය අමතක කරමින් දේශීය තත්ත්වයන් පිළිබඳව සිතමින් පමණක් අපිට තීන්දුව තීරණ අරගෙන සමාජ සංවර්ධනය කරන්න හෝ අනෙකුත් රටවල් එක්ක අනෙකුත් සංස්කෘතීන් එක්ක සහසම්බන්ධතාවයන් නිර්මාණය කරගන්න මම හිතන්නේ ටිකක් අමාරුයි. ඉතින් ඒ පදනම මූලික කරගෙනම තමයි ආසියානු සංකල්පයක් මේ ආකාරයෙන් නිර්මාණය වෙන්නේ. අනිත් එක ගත්තාම පස්සේ විශේෂයෙන්ම අධ්‍යතන ගෝලීය සමාජ කාරණාව තුල ආසියාව තමයි ප්‍රබලතම තැන. අපිට දකින්න පුළුවන් කම තියෙන ආසියාවේ රටවල් 48ක් පමණ දකින්න පුළුවන්. එතකොට අප්‍රිකාවට ගියාම පස්සේ අප්‍රිකා රටවල් 54ක් විතර දකින්න පුළුවන් කම තියෙනවා. යුරෝපයට යනකොට රටවල් 44ක් වගේ දකින්න පුළුවන් කම තියෙනවා. ඒ වගේම ලතින් ඇමරිකානු සහ කැරිබියානු පැත්තට යනකොට අපිට රටවල් 33ක් විතර දකින්න පුළුවන් කම තියෙනවා. ඕසේනියානු රටවල් 14ක් විතර අපිට දකින්න පුළුවන් කම තියෙනවා. මේවත් එක තමයි ලෝකයේ රටවල් 195 නිර්මාණය වෙන්න පටන් ගන්න. ඉතින් මේ ගෝලීය සමාජ ක්‍රමවේදයත් එක්ක ආසියානු සංකල්ප ඉතාමත්ම ප්‍රබල වෙන්නේ ප්‍රබල සම්පත් මානව සම්පත් සහ භෞතික සම්පත් පමණක් නෙමෙයි චින්තනමය කාරණාවන්ගෙන් ප්‍රබල බලපෑමක් බටහිර සහ අනෙකුත් රටවල් වලට යොමු කළ හැකි නිසා. ඒ නිසා ආසියානු සංකල්පයේ සෙවීමේ කාරණාවක් බවටද මේ පරිවර්තනය වෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තාන් පස්සේ ගෝලීය සමාජ ක්‍රමවේදයට ආසියානු සංකල්පය සම්ප්‍රේෂණය කරන ක්‍රියාවලියක් බවටත් මේ පරිවර්තනය වෙනවා. එතකොට එතනින් අපි අමතක කරන්නේ නැහැ බටහිර සංකල්පය. එතකොට මේ බටහිර සංකල්පයන් සහ ආසියානු සංකල්පය එකම භූමි ප්‍රදේශයක නැත්නම් එකම විශ්වවිද්‍යාලයක සංකලනය කරමින් ගොඩනගනව නිෂ්පාදිතයන් අතිශය වැදගත් වෙනවා සමාජ සංවර්ධනය සඳහා. ඉතින් ඒ තුලින් ගොඩනැගෙන නිෂ්පාදනය අනාගතයට දායාද කිරීම තමයි මම හිතන්නේ වැදගත්ම කාරණාව බවට පරිවර්තනය වෙන. ඒ සඳහා මූලික කැපකිරීම් කරන අයට ඇත්තටම අපි ස්තුතිවන්ත වෙනවා. මෙවැනි දැක්මක් තුළ ශ්‍රී ලාංකේය සමාජය පමණක් නෙමේ ආසියානු සමාජයම එක්තරා සංවර්ධන දිශානතියකට යොමු කරන දරන උත්සාහය. ඉතින් මේ ගමන ප්‍රධාන තේමාව බවට පරිවර්තනය වෙන්නේ සෞඛ්‍ය
සෞඛ්‍ය සහ යහජීවනය කියන කාරණාවෙන් සෞඛ්‍ය පිළිබඳව සාකච්ඡා කරන්න අපිට අමාරු ආසියානු සංකල්පය ඇතුලේ යහජීවනය ගැන කතා කරනකොට මම හිතන්නේ අපේ මේ ගමන ගොඩනැගෙන මේ මාතෘකාවත් සුවිශේෂී වෙන්නේ ගෝලීය සමාජ කළමනාකරණය තුළ තියෙනා වූ අර්බුද අපගේ සෞඛ්‍යයට ප්‍රබලව බලපෑම් එල්ල වෙන නිසා. ඒ නිසා මම හිතන්නේ විශ්වවිද්‍යාලවලට නිහඬ වෙන්න පුළුවන් කමක් නැහැ, බුද්ධිමතුන්ට නිහඬ වෙන්න පුළුවන් කමක් නැහැ, වෛද්‍යවරුන්ට නිහඬ වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිහඬව ඉන්න බැරි බවේ කාරණාව තමයි මේ ආකාරයෙන් මේ නිර්මාණය වෙන්න පටන් ගන්න. ඉතින් මම හිතන්නේ අපි ස්තුතිවන්ත වෙන්න අවශ්‍යයි මේ පරිපාලන නිලධාරීන්ට මෙවැනි සංකල්ප අරගෙන හැවිල්ලා මිනිසුන්ගේ මනෝභාවයන් සූපත් කිරීමට යහපත් කිරීමට දරන උත්සාහය සහ කායික යහජීවනය ගොඩනගන්න දරන උත්සාහය, සමාජීය යහජීවනය ගොඩනගන්න දරන උත්සාහය පිළිබඳව. මේ සියලු කාරණාවල අවසානයේ වන්නේ මානව සංවර්ධනය. ඉතින් මේ මානව සංවර්ධනය අපි අනාගත ලෝකයට දායද කරන්න තමයි මේ කැපකිරීම කරන්නේ. හැබැයි මේවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම මම හිතන අපි සෑම කෙනෙකුටම, ශ්‍රී ලංකාවාසි සෑම කෙනෙකුටම අයිතියක් තියෙනවා. විශ්වවිද්‍යාල මට්ටමින් විතරක් නෙමෙයි, දැන් මෙවැනි සමුළුවක් කොහොමද පැවැත්වෙන්නේ, මොනවද මේ කරන්නේ, මේව රටවල් එක බද්ධ වෙලා අපි මොනවද අනාගතයට අරගෙන යන්නේ කියන එක මම හිතන ජනතාව දැනගන්නට ඕනේ. ඒ නිසා තමයි අපි මෙවැනි වැඩ සටහන් තුළින් මේ ගැන දැනුවත් කරන්න කෙටි විරාමයක් අරගෙන යලිත් හමුවෙමු. හොඳයි, අපි අලිත් කතා කරන පොත් වැඩසටහන සමගින් හමුවන්නේ මං උපකුල පුතදෙමියගෙන් වැඩි වේලාවක් නොගෙනම මම අහනවා. අපි දැන් නොවැම්බර් මාසේ 21 වෙනිදා මේ වැඩේ පටන් ගන්න මේ විශාල සමුළුව මේ ආසියාතික රටවල් එක්ක එකතු වෙලා 21 වෙනිදා ඉඳලා 23 වෙනිදා ඉඳලා ඒ කාල පරාසයේ දවස් 3 මං හිතනවා විශේෂිත වෙනවා අපිට. ඔව්, ඒකට හේතුව එකක් තමයි. ඉතින් අර ඉහළ තලයේ නිලධාරීන් ටික මේ විශ්වවිද්‍යාල 15 සාකච්ඡා කරන්න යන්නේ අධ්‍යාපන කටයුතු ඉදිරියට ගෙන යාම, ඒක ගුණාත්මක භාවය වැඩි කිරීම සහ සම්බන්ධීකරණය කිරීම, විශේෂයෙන්ම වෙන වෙන ශාස්ත්‍රවලින් එකට වෙලා බහු ශාස්ත්‍රයක් ගැන කතා කරන එක. මොකද අද කාලේ ඒක තමයි ගොඩක්ම අවශ්‍ය. ඒ වගේම දැන් ප්‍රතිපත්ති මාලාවක් සාදා ගැනීම අද තියෙන තාක්ෂණික අධ්‍යාපනය හා ආශ්‍රිතව, ඒත් සමගම මේ කොහොමද අපිට ඒක කොස්ට් ඉෆෙක්ටිව් කරන්න පුළුවන්. මොකද වියදම විතරක් නෙවෙයි, ඒකෙන් ඵලදාවක් තියෙනවා, ඵලදායිතාවය. මේවා පූර්ණ කරගෙන කතා කරන්නා වූ සාකච්ඡා කරන්නා වූ මේ සම්මේලනයේ තව වැදගත් කාරණයක් තමයි අපි ඉදිරියට කොහොමද මේක තවදුරට ගෙනියන්නේ කියන එක. සහ වැඩි දියුණු කරගැනීම. වැඩි දියුණු කරන එකක් නෙවෙයි, යථාර්ථයේ ඇටියට ඒ කාල සීමාවේ වෙනස් වෙන්න පුළුවන් අවශ්‍යතාවල්. ඉතින් උදාහරණයක් වශයෙන් අපිට ඇහුණා ආසියානු කලාපය ගොඩක් වැදගත් වෙනස් වීම් විපර්යාස වෙනවා. දැන් ඇත්තටම ශ්‍රී ලංකාව තියෙන්නේ ආසියානු කලාපයේ ඉතාමත්ම වැදගත් කේන්ද්‍රස්ථානයක. වෙන එක පැරණි කතා එක්කත් බලනකොට මම කියන්නේ ඉතාමත්ම ඈත අතීතයේ ඉඳන් උදාහරණයක් වශයෙන් ලංකාව ලෝකේ භාණ්ඩාගාරය කියලා කිව්වේ. ඉතින් ඒ විදිහට බැලුවම අපේ තියෙන ජාත්‍යන්තර සම්බතතා, ආර්ථික සංවර්ධනය, ඒ වගේම සමහරලාට තියෙන්න පුළුවන් ට්‍රේඩ් කියන එක, ඒ කියන්නේ මේ සමහරලාට මානව සම්පත් අපිට පුළුවන් සාකච්ඡා කරන්න දෙපාර්ශවයටම. ඒ සමගම දැන් තියෙන මේ පරිගණක ශාස්ත්‍රයේදී වෙන්න පුළුවන් සමහර වෙලාවට මනසට ඇති වෙන්න පුළුවන් ප්‍රශ්න, ඒ කියන්නේ සයිබර් ක්‍රයිම් කියලා කියනවා. ඒ වගේ ඒවා ජාත්‍යන්තරව අපි කොහොමද ගෙනියන්නේ. මොකද ඇත්තටම විශ්වවිද්‍යාලවලින් කෙරෙන්න ඕනේ ඒ රටවල්වල ප්‍රතිපත්ති මාලාවලට ඇත්තටම දායක වෙන්න, දත්තානුව විශ්ලේෂණය කරලා. ඉතින් විද්‍යානුකූලව බලනකොට විශ්වවිද්‍යාලයේ ඉහළ තලෙම මේවට ගොඩාක්ම ගුණාත්මකව කතා කරන්න පුළුවන්, දායද දෙන්න පුළුවන් අපේ තියෙන සම්පතක්. අනිත් එක ඔබතුමී කිව්වා වගේ තමයි අපි අනාගතය. ඉතින් යෞවනය සහ ඒ හැකියාව රැකියාව විතරක් නෙවෙයි, ඔක්කොම එකතු කරගෙන මං හිතන්නේ අපිට ගොඩක් දේවල්
සාකච්ඡා කරලා ඉදිරියට ගෙනියන්න පුළුවන්. මම හිතනවා ඒකට හොඳම කාලය ඇවිල්ලා තියෙන්නේ. මොකද සමහර ඔබතුමියගේ අපේ කාලේ බලනකොට අපිට විභාග මානසිකත්වයක් තිබුණේ නැහැ. අපි හුඟක් දේවල් වලට දායක වුණා ඒ කාලෙදි. දැන් දරුවන්ට මට හිතෙන්නේ විශ්වවිද්‍යාලයට යන්නෙත් ටග්ගාලා විශ්වවිද්‍යාලයේ කටයුතු ඒ අවුරුදු ගාන ඉවර කළා ඊට පස්සේ රස්සාවක් අරගෙන ඒ දේවල් එක්ක. හැබැයි අර අනිත් පැත්තෙන් අපි සංවර්ධනය වෙන්න ඕන මානව සංවර්ධනය කොහොමද කියන එක හරියට අවබෝධයක් අරගෙන නැහැ. දැන් ඉන්නලා මයි තේ නිසා මම හිතනවා දැන් මේ වගේ සමුළු වලින් අපිට ගන්න පුළුවන් උගක් ප්‍රයෝජන තියෙනවා. ඉතින් අනිත් පැත්තෙන් මට හිතනවා මේ දැන් වෙන රටවල් දැන් අපි මේ තුන්වෙනි අවස්ථාව මේ තුන්වෙනි අධිරේ ඉඳගෙන තමයි මේවර මේ පැවැත්වෙන්නේ. අවුරුදු 15කට සැරයක් තමයි අපිට තියෙන්නේ අවස්ථාව. හොඳයි. එතකොට සැලසුමක් හැදුවද ඔබතුමී? මම මේ සැලසුමක් හැදුවද කියන එකේ අහන එක තුළම තියෙන්නේ අප දුටුව මේ දැන් මාධ්‍ය අපි කටයුතු කරනකොට විශේෂයෙන් ශ්‍රීපාලි මණ්ඩපේ මට හිතෙනවා අපිට තව ඒකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒක ගොඩ නැගිලිද? මොකද එතන තියෙන පරිසරයද? මට එකපාරටම මතක් වෙන්නේ ඇත්තටම පේරාදෙණිය විශ්වවිද්‍යාලය. මට හිතෙනවා එන්නේ එවැනි මට්ටමකට මේ ශ්‍රීපාලි මණ්ඩපයත් ගේන්න පුළුවන් කියලා. දැන් මේ වගේ අපිට සමුළු තුලදී අපිට පුළුවන් ද එවැනි අඩුපාඩුත් හරිගස්ස ගන්න? තරමක් දුරට පුළුවන්. නමුත් අපි මේක වැඩි ප්‍රතිපත්තිය ගැනයි කතා කරන්නේ. මොකද ආර්ථික ප්‍රශ්න ඉතින් ඒ රටවල් වලම තියෙන ප්‍රශ්න. නමුත් දැන් අපිට තියෙන සම්පතුත් අපි බොහෝ විට අගය කරන්නේ. හැම වෙලේම හිතන්නේ ජපානයට මේ තාක්ෂණය තියෙනවායි. නමුත් අපේ මනසට හරියන පරිසරයක් තමයි අපිට තියෙන්නේ. ඇත්තටම ශ්‍රීපාලි මණ්ඩපය බැලුවොතින් බොහෝ විට දැන් ඉන්දියානු තානාධිපති කාර්යාලය දැනගෙන හිටියේ නෑ රවීන්ද්‍රනාත් ටාගෝර් පණිවරය එතන මේ මුල් ගල තිබ්බයි කියලා. ඉතින් එහෙම දැනගත්තම අපිට පුළුවන් සාකච්ඡා කරලා මේවා ඒ විදිහටම පවත්වාගෙන යන්නත්. ඒක තමයි මනසත් සංවර්ධනය කරන්න පුළුවන් තැනක් ඇත්තටම. අනිවාර්යෙන්ම. හොඳයි. මම කැමතියි අපේ ආචාර්යතුමාගෙන් දැනගන්න දැන් 21 22 23 දැන් මේක මම හිතන පරිපාලනයේ පැත්තේදී වැඩි නැඹුරුවක් දක්වනවා මේ දවස් තුන. හැබැයි සමස්තයක් විදිහට ගත්තාම සෞඛ්‍ය සහ සහජීවනය කියන තේමාව යටතේ තමයි මේ සමුළුව පැවැත්වෙන්නේ. එතකොට මොන විදිහේ අධ්‍යයනයන්ද මොන විදිහේ සුවිශේෂත්වයන්ද මෙවර මේ සමුළුවේදී මේ තේමාවත් එක්ක අරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ? විශේෂයෙන්ම සෞඛ්‍ය සහ සහජීවනය කියන සංකල්පය පුද්ගලික ජීවිතය නැත්නම් පෞද්ගලික ජීවිතයට පමණක් නෙවෙයි සමාජ ජීවිතයට අතිශය වැදගත් වෙනවා. නිරන්තරයෙන්ම සෞඛ්‍ය සංකල්පය පරිසරාත්මක නැත්නම් පරිසරය හා සම්බන්ධිතයි. ඒ වගේම අපේ ඉදිරියේ ඉන්න අනෙකුත් පුද්ගලයන් හා සම්බන්ධිතයි. අපේ ඉදිරියේ තියෙන භෞතිකය හා සම්බන්ධිතයි. ඉදිරියේ තියෙන භෞතිකය තමයි අපි ලෙඩ කරවන්නේ. ඉදිරියේ ඉන්න මිනිසා තමයි අපි ලෙඩ කරවන්නේ. අපි ඉදිරියේ තියෙන අපි සම්බන්ධතාවන් ගොඩනගන පරිසරය තමයි අපි පුද්ගලයා ලෙඩ කරවන්නේ. එහෙනම් පරිසරය කළමනාකරණය කර ගැනීම, භෞතිකය කළමනාකරණය කර ගැනීම සහ මිනිසාව කළමනාකරණය කර ගැනීම තමයි අතිශය වැදගත්ම කාරණාව බවට පරිවර්තනය වෙන්නේ සෞඛ්‍ය පිළිබඳව කතා කරද්දී. එහෙනම් සමාජ කළමනාකරණය අපි අන්තිමට එනකොට. ඒ නිසා මේවර තේමාව සකස් වෙනකොට විශේෂයෙන් මේ පරිසරාත්මක සම්බන්ධතා සහ පරිසරාත්මක ස්වરૂපයන් පිළිබඳවද විශේෂ අවධානයක් යොමු කිරීම අතිශය වැදගත්. කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ එක දවසක්ම වුණ එකගෙන ගිහිල්ලා එහි ජීවත් කරනවා. එහි ජීවත් කරවන්නේ පරිසරයත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද කියන එක පිළිබඳව සාකච්ඡා කරන්න එක පැත්තකින්. අනිත් පැත්තෙන් ගත්තාන් පස්සේ අපි බටහිර යුරෝපීය සමාජයන්ටත් වඩා ආසියානු සමාජයේ පරිසරය හා සම්බන්ධයි. ඒතකොට එහෙනම් නැවත මේ ඉතිහාසයේ සමාජ කාරණාව පරිසරයත් එක්ක සැබඳුණු මේ කාරණාව නැවතත් සජීවී කරමින් යහජීවනය දක්වා අරගෙන යෑමේ ක්‍රමවේදයක් තමයි මෙතන නිර්මාණය කරන්නට උත්සාහ ගන්නේ. මම හිතන්නේ ඒක තමයි වැදගත්ම කාරණා. ඉතින් අපි එතනදී මේ පරිසරයත් එක්ක සම්බන්ධතා නිර්මාණය කිරීමේදී ඕන විවිධ අපේ සමාජ සම්ප්‍රදාය තුළ කේන්ද්‍රගත වුණු කලාව, సౌందర్య ආදී කාරණාවන් ද ඔවුන්ගේ විඥානගත කරමින් ඔවුන්ව ආසියානු සංකල්පය තුළ තවදුරටත් ශක්තිමත් කරන්න උත්සාහ ගන්න. ඒක තමයි මම හිතන්නේ අනිත් වැදගත්ම කාරණා බවට පරිවර්තනය වෙන්නේ. ඒ නිසා ඉතිහාසයේ අපේ තිබුණු කලා සම්ප්‍රදායන් චිත්‍ර වගේ දේවල් අපි සරලම උදාහරණයක් ගත්තොත් චිත්‍ර වගේ දේවල් පිළිබඳව ඔවුන් සම්බන්ධ කරගන්නවා. ඒ වගේම సౌందర్య ගීත සම්බන්ධව අපේ තිබුණු සාම්ප්‍රදායික ගී රටාවන් සංගීතය මූලික කරගෙන ඔවුන් අපි සම්බන්ධ කරගන්න උත්සාහ කරනවා. ඒක දැන් මේ වියේ කියලා යන කාලෙක ඉන්නේ අපි. ඔව් ඒක තමයි. අනිත් පැත්තෙන් අපි ගත්තාම පස්සේ තවත් අපි ওই අංගම් පොර වගේ දේවල් දැන් අපේ සමාජය තුළ වේගයෙන් වියේ කියලා යන
ක්‍රීඩාවක් බවට පරිවර්තනය වෙලා තිබුණා. ඉතින් ක්‍රීඩාවක් විතරක් නෙමෙයි මේ වර්තමානයේ ක්‍රීඩාවක් හැටියට සලකද්දී අතීතය තුළ සටන් ක්‍රමයක් හැටියට මේක අපිට සලකන්න පුළුවන්කම තිබුණා. ඒ නිසා ඒවා ඉතාමත්ම සමාජීය සහ සෞඛ්‍ය ක්‍රමවේද තුළ නිර්මාණය වෙච්ච මිනිසුන්ගේ මනෝභාවාත්මක ක්‍රියාවලීන් හා සබැඳුණු ප්‍රබල සංකල්ප පමණක් නෙමෙයි චර්යාත්මක ක්‍රමවේද බවටද පරිවර්තනය වෙලා තිබුණා. ඒ කාරණාවන් එක තමයි ඉතිහාසයේ සමාජයේ සංවර්ධන දිශානතියකට ගමන් කරේ. එතකොට අධ්‍යතන සමාජය ගත්තයන් පස්සේ අපේ ඓතිහාසික මෙම චර්යාත්මක සහ මනෝභාවාත්මක කාරණාවන් අපි අමතක කරමින් බටහිර සමාජ කාරණාවන් උත්තරාරෝපිතව අපේ විඥානගත කරමින් ඒව චර්යාවට විෂයගත කරමින් තමයි අද සමාජය සකස් කරන්න උත්සාහ ගන්න. ඉතින් එතනම තියෙනව සෞඛ්‍ය පිරිහීම කියන කාරණාව, චින්තනයේ ගැටලු නිර්මාණය වීම කියන කාරණා. ඒ නිසා පරාරෝපණය අපි විශේෂයෙන්ම කතා කරන ඒලියනේෂන්, අපි අන්සතු වෙලා, අපි චින්තනමය වශයෙන් අන්සතු වෙලා, ඒ වගේම අපි ශාරීරිකමය වශයෙන් අන්සතු වෙලා, අපි භෞතිකමය වශයෙන් අන්සතු වෙලා. එතකොට අපේ කියන දෙයක් අපිට ඉතුරු වෙලා නැහැ. එහෙනම් මේ සංකල්ප ආසියානු මේවර ගොඩනගන මේ සමුළුව තුළ විශේෂයෙන් ආසියානු සංකල්පය සජීවීකරණ දරන උත්සාහය මම හිතන්නේ අතිශයම වැදගත්. ඒ සජීවී කරන්නේ නිකං නෙමේ, බටහිර විද්‍යාත්මක සංකල්පයන්ද මේ මේසයට අරගෙනමින්, ආසියානු සංකල්පද මේ එකම මේසයකට අරගෙනමින් මේවා අතර ගොඩනැගෙන මතවාදයන් නැත්නම් එකිනෙක ගැටෙමින් ගොඩනගෙන මතවාදාත්මක තත්වයන් විද්‍යාත්මක ක්‍රමවේදයන් දක්වා විෂයගත කරමින් තමයි මේ කාරණාව සිද්ධ කරන්නේ. ඒ නිසා තමයි මේක අතිශය වැදගත් වෙන්නේ. එවැනි ඒ ක්‍රමවේද තුලින් ගොඩනැගෙන සංකල්ප සහ න්‍යායාත්මක කාරණාවන් පමණක් නෙමෙයි විද්‍යාත්මක කාරණාවන්ද අපේ වර්තමාන සමාජයට අතිශය වැදගත් වෙන එවැනි කාරණාවන් කවදාවත්ම මිය නොයන නිසා අනාගත සමාජයේ සංවර්ධනය සඳහාද එය හේතු වෙන ආකාරය අපිට හිතන්නට පුළුවන්කම තියෙන වර්තමානයේ තුල සිට. හොඳයි, අපි තවදුරටත් ඉදිරියේදීත් වැඩසටහනවලදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. විශේෂයෙන්ම කාන්තාවක් මේ විශේෂ කොළඹ විශ්වවිද්‍යාලය වගේ තැනක ටිකක් අමාරු කටයුත්තක මුල් පුටුවක් හොබවනකොට ඇතිවෙන අභියෝගත් වැඩි වෙනට පුළුවන්. ඒ නිසා අපි ඉදිරියේදීත් අපි කතා කරන මේ සමුළු කොහොමද කරගෙන යන්නේ සහ මේ 21 වෙනිදා ඉඳලා 29 වෙනිදා පටන් ගන්න මේ සියලුම කාර්යයන් අපි ඇවිල්ලා යාවරණ කටයුතු කරලා අපි අපේ ජනතාවට පෙන්වන කොළඹ විශ්වවිද්‍යාලය සහ ශ්‍රී පාලි මණ්ඩපය කොයි ආකාරයෙන්ද මේ සමුළුව පවත්වන්නේ කියන කාරණා පිළිබඳව ස්තුතිවන්ත වෙනවා කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමිය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්ද්‍රකායන් විජේරත්න මහත්මියට. ඒ වගේම අපේ ශ්‍රී පාලි මණ්ඩපේ, කොළඹ විශ්වවිද්‍යාල ශ්‍රී පාලි මණ්ඩපේ ජනමාධ්‍ය අධ්‍යන අංශයේ වැඩ බලන අංශාධිපතිතුමා ආචාර්ය ධර්මකීර්ති ශ්‍රී රංජන් මහතාටත්. ඉතින් අපි මේ සමුළුව සාර්ථක වෙන්නට කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සමුළුවේ කොයි විදිහද ඉදිරි වැඩ කටයුතු කරන්න කියන එක පිළිබඳවත් අපි ජනතාව දැනුවත් කරනවා දිගින් දිගටම. අද දෙරණ අපේ 24/7 වැඩසටහන විශේෂයෙන්ම කතා කරන පොත් වැඩසටහන. මම හිතනවා අපි අනාගතයට ඉතුරු කරන්නට ඕනේ එයයි. ඉතින් ඔබ දෙපළටම අද දවසේ ස්තුතිවන්ත වෙනවා අපේ මැදිරියට කාලය වෙන් කරාට. එහෙමනම් අදට අපි සමුගෙන යනවා. සුබ දවසක්.